ආයුබෝවන් පුංචි යාළුවේ. හොඳයි, අදත් අපි ඔගොලෝ හැමෝටම වැදගත් වටිනා දෙයක් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒක බලන්න නම් හැබැයි අපිට තව චුට්ටකින් තමයි. ඒ මොකක්ද දන්නවද? අස්සන කතන්දරයක්. හැබැයි මම නම් නෙමෙයි ඒක කියන්න යන්නේ. කට්ටියක් ලෑස්ති වෙලා ඉන්නවා. පුංචි ඔයාලා වගේම එතනත් තව පුංචි කට්ටිය ගොඩක් ඉන්නවා. අපි යමුද එහෙනම් කතන්දරය අහන්න? ලෑස්තිද? ඔන්න යමු. කොහොමද ඉතින් දුවල පුතාලට? හොඳයි. හරි, අද මං ඔගොල්ලන්ට පුංචි තෑග්ගක් දෙන්න යනවා. දන්නවද ඔගොල්ලෝ මොකක්ද කියලා? නෑ. ඔගොල්ලෝ කැමතිද තෑගි වලට? ඕ. මොන වගේ තෑගි වලටද කැමති? සෙල්ලම්බඩු. තව? ගිටාර්. තව? බෝනික්කන්ට. තව? කතන්දර පොත්වලට. හරි, මමත් අද දෙන්න යන්නේ ඔගොල්ලන්ට. මොකද්ද දන්නවද? පුංචිම පුංචි කතන්දර තෑග්ගක්. ඔගොල්ලෝ කැමතිද කතන්දර අහන්න? හරි, මොන වගේ කතන්දර අහන්නද කැමති ඔයගොල්ලෝ? හැරි පොටර්. තව? ප්‍රින්සස්. තව? ඇඩ්වෙන්චර් කතා. හරි, හැබැයි අද මම කියලා දෙන්න යන්නේ මොකද්ද කියලා දන්නවද? මම අද කියලා දෙන්න යන්නේ අපිට අපේ ජීවිතයට වැදගත් වෙන ලස්සනම ලස්සන කතන්දරයක්. හොඳද? හරි, එහෙනම් අපි අහමු දැන්. හරි, මෙන්න මේ කතන්දරේ ලොකු විශාල ගමක විශාල කැලෑවක් තියෙනවා. කැලෑවක් කිව්වහම කොහොමද කියන්න බලන්න ඔයගොල්ලෝ. ලොකු ගස් තියෙනවා. තව? සත්තු ඉන්නවා. ගංගා ඇළ තියෙනවා නේද? තව? කුකුල් පැටව් නේද? එක එක කුරුල්ලෝ ඉන්නවා නේද? මේ කුරුල්ලෝ ලස්සනට මල්වල පැණි බොනවා නේද? හරි ලස්සන කැලෑවක් නේද? හරි, ඉතින් ඔන්න මේ ගමේ තවත් ඉන්නවා. කවුද? දඩයක්කාරයෙක්. කවුද දඩයක්කාරයෙක් කියලා කියන්නේ? සත්තු මරන් කාලා ජීවත් වෙන කෙනෙක් නේද? එයා සත්තු මරලා ඒ සත්තුන්ගේ හැම විකුණලා මස් විකුණලා නේද? ඒ වගේ තමයි මෙයා ජීවත් වෙන්නේ. ඔන්න ඉතින් දවසක් මේ ගමට විශාල සුලි කුණාටුවක් එනවා. මේ සුලි කුණාටුවේ මුළු කැලෑවම විනාශ වෙලා යනවා. කොහොමද කැලෑව විනාශ වුණාම? දැන් හිතන්න, සුලි කුණාටුවක් ඇවිල්ලා මුළු කැලෑවම විනාශ වෙලා ගිහලා කොයි වගේ ඇද්ද දැන් මේක? ගස් පෙරලිලා. සත්තු මැරිලා. තව? ගංගා ඇල දොළවල කුණු රොඩු පිරිලා නේද? විනාශ වෙලා කුරුළු කූඩු කඩාගෙන වැටිලා විශාල ගස් බිමට පෙරලිලා නේද? ඒ වගේ සත්තුන්ගේ ගෙවල් කැඩිලා ඒ වගේ ලොකු විනාශයක් මේ කැලෑවට සිද්ධ වෙලා තිබුණා. ඉතින් ඔන්න මේ සුලි සුළඟට පස්සේ දවසේ මේ දඩයක්කාරයා කැලෑවට යනවා. මොනවටද? සත්තු මරන්න. දඩයම් කරන්න නේද? මොකද මෙයා ජීවත් වෙන්න ඕනේ නේද? ඉතින් මෙයා ඔන්න කැලෑවට යනකොට මොකද්ද මෙයා දකින්නේ? මෙයා දකින්නවා කලින් දවසේ ආපු සුලි සුළඟේ මුළු කැලෑවම විනාශ වෙලා ගිහිල්ලා නේද? මොනවද? සත්තු මැරිලා, සත්තුන්ගේ කුරුළු කූඩු බිමට වැටිලා නේද? ගෙවල් කැඩිලා, ලොකු ගස් බිමට පෙරලිලා නේද? මල් පොඩි වෙලා, ලොකු විනාශයක් වෙලා. ඉතින් මෙයා ඔහොම කැලෑවේ ටිකක් ඉස්සරහට ඇවිදගෙන යනකොට මෙයා දකින්නවා මොකද්ද? මෙයා දකින්නවා පුංචි කුරුළු කූඩුවක් බිම වැටිලා තියෙනවා. ඉතින් මෙයා මොකක් කරයිද? අපි බලමුද මොකද කරේ කියලා. මෙයා ඉතින් හිමීට එතනට ගිහිල්ලා එයාගේ කුරුළු කුඩු එයාගේ අත් දෙකට අරගෙන බලනකොට එයා දකිනවා ලොකු බිත්තරයක් මේ කුරුළු කුඩුව ඇතුලේ තියෙනවා. ඔගලන්ට මේ වගේ බිත්තරයක් හම්බුනොත් ඔයගොල්ලෝ මොකද කරන්නේ? ගෙදර අරයි යනවා. තව? ඔම්ලට් හදනවා. අනේ පවුනේ එතකොට මේ බිත්තර ඇතුලේ ඉන්න පැටිය නේද? පැටියෙක් නැත්තම් විතරයි නේද? තව මොනවද කරන්නේ? ගෙදරට අරන් ගිහිල්ලා තියනවා නේද? හරි, ඔගොල්ලෝ දන්නවද මේ දඩයක්කාරයා මොකද කරේ කියලා? කියන්න බලන්න. ගෙදර ගෙනියනවද? හරි, අපි බලමු දැන්. මෙයා දඩයක්කාරයෙක් වුණාට මෙයා මිනිස්සෙක් නේද? මෙයාට හොඳ හදවතක් තියෙන කෙනෙක් නේද? ඉතින් මෙයා මොකද කරන්නේ? මෙයා මේ කුරුළු කූඩු එයාගේ ගෙදරට අරන් ගිහිල්ලා අර බිත්තරේ එයාගේ ගෙදර තියෙන කුකුල් කූඩුවේ කිකිලිගේ බිත්තරත් එක්කම රකින්න තියෙනවා. අනේ ඉතින් මේ කිකිලිත් එයාගේ බිත්තරත් එක්ක හරි ආදරෙන් මේ කැලැවෙන් ගෙනාපු අර පුංචි පැටියාගේ බිත්තරෙත් රකින්නවා. ඔන්න ඔහොම ටික දවසක් යනකොට මේ කිකිලිගේ බිත්තර ඔක්කොම පුපුරලා ගිහිල්ලා පුංචි පුංචි කුකුල් පැටව් ටිකක් එළියට එනවා.
හැබැයි ඔයගොල්ලෝ දන්නවද එදා අර දඩයක්කාරයා කැලෑවෙන් ගෙනාපු බිත්තරේ පිපුණුනේ නැහැ මොකද ඒ? ඒක ටිකක් විශාල බිත්තරයක් නේද? අර කුකුල් බිත්තර වලට වඩා ටිකක් විශාල බිත්තරයක් ඒක නේද? ඉතින් ඒක එදා පිපුණුනේ නැහැ. හැබැයි ඔන්න ටික දවසක් යනකොට මේ දඩයක්කාරයා එදා කැලෑවෙන් ගෙනාපු බිත්තරේ පුපුරල අර කුකුල් පැටවුන්ට වඩා වෙනස් ටිකක් විශාල පුංචි කුරුළු පැටියෙක් මේකෙන් එළියට එනවා. එයා කොච්චර වෙනස් වුණත් දන්නවද මොකද වුනේ කියලා? එයා අර පුංචි කුකුල් පැටවෙක කොට 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 කාලා ඒගොල්ලොත් එක්ක සෙල්ලම් කරලා විහිළු කරලා හරි ආදරෙන් එක පවුලක් වගේ ඒගොල්ලෝ ජීවත් වෙනවා. තවත් දන්නවද මොකද්ද කියලා? මේ පුංචි කුරුළු පැටියා අර එයාගේ බිත්තරේ හරි ආදරයෙන් නැකපු කුකුල් අම්මටත් හරි ආදරේ වෙනවා. මොකද යානේ යව එළියට ගත්තේ නේද හරි ආදරෙන්. ඉතින් මෙන්න මෙහෙම ටික දවසක් යනකොට මේ පුංචි කුරුළු පැටියා දකින්නවා හරි අමුතු සිදුවීමක්. මොකද්ද? දන්නේ නැහැ නේද? මං කියලා දෙන්නම් එහෙනම්. මෙයා දකින්නවා ඈත විශාල ගහක ඉඳලා විශාල කුරුල්ලෙක් හැමදාම මෙයා දිහා බලාගෙන ඉන්නවා. දැන් අපි හිතමු ඔයාලා දිහා ඒ වගේ කවුරු හරි බලන් හිටියොත් ඔයගොල්ලන්ට මොකද හිතෙන්නේ? ඔයගොල්ලෝ අඳුරන්නේ නැති ආගන්තුක කෙනෙක් ඔයගොල්ලෝ දිහා බලන් ඉන්නවා. මොකද හිතෙන්නේ ඔයාලට? බය හිතෙනවා නේද? තව තව මොනවද හිතෙන්නේ? ගිහලා කතා කරන්න හිතෙනවා නේද? තව අම්මා තාත්තට කියන්න හිතෙනවා. තව ගිහලා මුණට දෙන්න හිතෙනවා. හරි. තව ඇයි බලන් ඉන්නේ කියලා අහනවා නේද? ඔයාලා දන්නවද මේ පුංචි කුරුළු පැටිය මොකද කරේ කියලා? මෙයා හිතනවා අඳුරන්න නැති කෙනෙක් හැමදාම මගේ දිහා බලන් ඉන්නවා. මම තවත් නම් මේක ඉවසන්න හොඳ නැහැ. මම ගිහලා අහන්න ඕනේ ඔයා ඇයි මගේ දිහා බලන් ඉන්නේ කියලා හිතලා මෙයා ඔන්න දැන් හිමිට හිමිට අර ගහ ළඟට ගිහිල්ලා මෙයා ඒ විශාල කුරුල්ලගෙන් අහනවා ඔයා මාව අඳුරනවද? මම නම් හැබැයි ඔයා වඳුරන්නේ නැහැ. ඔයා දැන් කීප දවසක් මගේ දිහා බලන් ඉන්නවා. ඇයි ඔයා මගේ දිහා බලන් ඉන්නේ කියලා මෙයා ළඟට ගිහිල්ලා පොඩ්ඩක් සැරෙන් අහනවා නේද අඳුරන්නේ නැති කෙනෙක්නේ. මෙයා අහනකොට දැන් මේ විශාල කුරුල්ල මොනවා කියන්නේ නැද්ද? හා? දන්නවද මෙයා මොනවද කිව්වේ කියලා? මෙයා මේ පුංචි කුරුළු පැටියාට කියනවා ඔයා දන්නවද ඔයා මං වගේම මේ ඉහළහස පියාඹන්න පුළුවන් කෙනෙක්. ඔයාට විශාල වැඩුණු හොඳින් වැඩුණු පියාඹක් තියෙනවා. ඇයි ඔයා මේ කුකුල් පැටව එක කොට කොට කාලා එක තැනකට වෙලා ජීවත් වෙන්නේ කියලා මෙයා මේ පුංචි කුරුළු පැටියාට කියනවා. දැන් මේ කුරුළු පැටියා කවදාවත් එයාගෙන අහලා තිබ්බේ නැති දෙයක් මෙයා අහන්නේ නේද? හරි. ඕගොල්ලන්ට කවුරු හරි අඳුරන්නේ නැති කෙනෙක් ඇවිල්ලා කිව්වොත් ඔයාට මේ හැකියාව තියෙනවා, ඔයාට මේ දේ කරන්න පුළුවන්, ඔයාට මේ දේ කරන්න පුළුවන්, උත්සාහ කරලා බලන්න, ඔයා මෙච්චර ලස්සනයි, බලන්න ඔයාට කොච්චර ලස්සන හැකියාවල් තියෙනවද කියලා ඕගොල්ලන්ට කිව්වොත් ඕගොල්ලන්ට මොන වගේ දෙයක් හිතෙයිද ඒ වෙලාවට? ට්‍රයි කරලා බලන්න හිතෙනවා නේද? තව මොනවද හිතෙන්නේ? එයා බොරු කියනවා කියලා හිතෙනවා නේද? හිතෙන්න පුළුවන් නේ වගේ නේද? මොකද අපි අඳුරන්නේ නැති කෙනෙක් නේ අපිට කියන්නේ නේද? හැබැයි ඔයගොල්ලෝ දන්නාද මේ පුංචි පැටියාටත් ඔයගොල්ලෝ කිව්වා වගේම එයාට ඉස්සල්ලාම හිතුණා මෙයා මේ බොරු කියනවා ඇත්තේ මම කොහොමද දන්නේ පියඹන්නේ මම එක තැනකට වෙලා කොට කොට කාලා ඉන්න කෙනෙක් නේ නේද කියලා හිතලා මෙයා හැබැයි ටික වෙලාවක් ඉන්නකොට මෙයාට හිතෙනවා ඉතින් ඇයි මම පොඩ බලන්නේ නැත්තේ අරයා කිව්වා වගේම මට විශාල පියාපත් තියෙනවද කියලා හිතලා මෙයා ඔන්න මෙයාගේ පියාපත් දිගෑරලා බලනකොට අනේ ඇත්තටම මොනවද අර කුරුල්ලා කිව්වා වගේ මෙයාට විශාල හොඳින් වැඩුණු පියාපත් තියෙනවා. හරි ලස්සන පියාපත්. දැන් මොකද මෙයාට වෙන්නේ? හරිම පුදුමයි. එයා කවදාවත් දැකලා නැහැ නේද? ඔන්න ඉතින් මෙයා පුදුම වෙලා මෙයා හිතනවා අරයා කිව්වා වගේ මටත් මේ ඉහළහසට පියාඹලා යන්න පුළුවන් ඇති කියලා හිතලා මොකද කරන්නේ? එයා අවසානයේදී තීරණය කරනවා පොඩ්ඩක් පියඹලා බලන්න ඕනේ කියලා නේද? ඒකල ඔන්න මෙයා එයාගේ විශාල අත්තටු දිග ඇරලා ඉවරලා මෙයා ටික දුරක් පියාඹගෙන පියාඹගෙන ගිහිල්ලා මොකද වෙන්නේ? අනේ මෙයා බිමට වැටෙනවා. ඇයියේ මෙයා වැටෙන්නේ ඇයි? එයාට පුරුදු නෑ නේ. එයා කලින් පියඹපු කෙනෙක් නෙවෙයි නේද? එයාට විශාල පියාපත් තියෙනවා තමයි. හැබැයි එයා එක තැන කොට කොට කාලා ජීවත් වෙච්ච කෙනෙක් නේද? ඉතින් මෙයා වැටෙනවා. ඔන්න වැටුණට පස්සේ අර මෙයා වටේ හිටපු මෙයාගේ අනිත් සහෝදර සහෝදරියෝ නේද? පුංචි කුකුල් පැටවු දැන් මෙයාගේ සහෝදර සහෝදරියනේ. ඉතින් ඒගොල්ලෝ මොකද කරන්නේ? මේගොල්ලෝ හිනා වෙනවා, මෙයාට විහිළු කරනවා. අනේ මොනවද කරන්න බැරි දේවල් කරන්න නැතුව අපි වගේ මොනහරි කොට කොට කාලා ඉන්න බලන්න බොරුවට අත්තටු ටිකක් කඩාගත්තා.
කියලා මේගොල්ලෝ මෙයාට hina වෙනවා විහිළු කරනවා අනේ ඉතින් මේ පුංචි කුරුළු පැටියා දැන් මෙයාට මොනවා හිතෙන්නේ නැද්ද නේද අපි හිතමු ඕගොල්ලෝ මොනා හරි දෙයක් කරන්න ගිහිල්ලා ඒක ඕගොල්ලන්ට වැරදෙනවා නේද කරගන්න බැරි වෙනවා ඊට පස්සේ ඕගොල්ලන්ට ඒක බලන් ඉන්න කට්ටිය hina වෙනකොට ඔයාලට මොන වගේ දෙයක් ඇති වෙයිද පුතේ මොන වගේ දේවල් හිතෙයිද ඔයාලට දුක හිතනවා නේද තව ඒක ආයෙත් කරලා බලන්න හිතනවා ආ ඒගොල්ලන්ට ගහලෙන්නේ හිතනවා නේද හරි තව හරි ඒ වගේ දේවල් කරන්න හිතනවා නේද මේ පුංචි කුරුළු පැටියටත් මොනවද දන්නවද හිතුනේ මෙයාට හිතුණා අනේ බලන්න මේගොල්ලෝ මගේ සහෝදර සහෝදරියෝ වගේ ඉඳලා මට දැන් වැරදුනාට පස්සේ මේගොල්ලෝ මට hina වෙනවා මෙයාට හරියට ඉතින් දුක හිතෙනවා ඊට පස්සේ මෙයා හිතනවා මං ආයේ කවදාවත් පියාඹන්න නම් යන්නේ නැහැ මමත් මේගොල්ලෝ වගේම එක තැන කොට කොට කාලා ඔහේ ජීවත් වෙනවා කියලා මෙයා හිතනවා ඉතින් ඔන්න ඔහම ටික දවසක් යනකොට අර විශාල කුරුල්ලා මෙයා දිහා බලන් ඉන්න එක නැවතුවාද නෑ අරයා දිගටම දිගටම හැමදාම මේ පුංචි කුරුල්ලා දිහා බලාගෙන හිටියා ඉතින් ඒ අඳුරන්නේ නැති කුරුල්ලා මෙයා දිහා බලාගෙන ඉන්න ඉන්න මෙයාට මොනවද දන්නවද හිතන්නේ මෙයාට හිතෙනවා මං ආයෙ පාරක් පියාඹලා බලන්න ඕනේ මං ආයෙ පාරක් උත්සාහ කරලා බලන්න ඕනේ කියලා මෙයාව දැන් හිත ඇතුලෙන් මෙයාට ඒක කරන්නම හිතෙනවා කරන්නම හිතෙනවා නේද අපිටත් හිතෙනවා නේද සමහර වෙලාවට ඒ වගේ ඉතින් මෙයා මොකද දන්නවද කරන්නේ මෙයා ඔහොම ආයෙ දවසක් එයාගේ අත්තටු විහදලා එයා පියඹලා බලනවා ඊට පස්සේ මෙයා එදත් බිමට වැටෙනවා ටික දුරක් පියඹලා හැබැයි කලින් දවසට වඩා මෙයා පියඹනවා මොකද මෙයා එක දවසක් දැන් පියඹලා තියෙනවනේ නේද ඔන්න මෙහෙම මෙයා දිගටම දිගටම දවසින් දවස දවසින් දවස පුහුණු වීම කරලා අවසානයේ මොකද වෙන්නේ මෙයා ඉහළ අහසේ අර විශාල කුරුල්ලා කිව්වා වගේම හරි ලස්සනට පියාඹලා යනවා අන්න එදා අර එයාට එයාගේ රහස කිව්වා එයා කවුද කියලා කියපු විශාල කුරුල්ලත් එයාගේ රංචුවත් එක්කම ගිහිල්ලා මේ පුංචි පැටියා එක්ක ඉහළ අහසේ හරි ලස්සනට පියාඹලා යනවා එතකොට අර මෙයාට hina වෙච්ච මෙයාගේ කුකුල් යාළුවෝ ටික උඩ බලාගෙන අනේ ඇත්තටම බලන්නකෝ අපි මෙයාට hina වුණාට මෙයාට ඇත්තටම පියාඹන්න පුළුවන්නේ කියලා හිතලා ඒගොල්ලෝ උඩ බලාගෙන හරි පුදුම වෙනවා දැන් මෙයා පියාඹනවානේ නේද හරි ඔයගොල්ලෝ දැන් කතන්දරේ අහගෙන හිටියනේ ලස්සනයිද කතන්දරේ ඔව් හරි එහෙමනම් ඔගොල්ලෝ දන්නවද මේ කතන්දරේ හිටපු පුංචි කුරුළු පැටියා කවුද කියලා? නෑ. මෙයා තමයි කවුද? පුංචි රාජාලි පැටියා. මෙයා රාජාලි පැටියෙක්. බලන්න මෙයා අර පුංචි කුරුළු පැටව කුකුල් පැටව එක කොට කොට කාලා හිටියට මෙයා කොච්චර දෙයක් කරන්න පුළුවන් කෙනෙක්ද? හරි. අපේ ජීවිතේට මේ කතන්දරෙන් ගන්න පුළුවන් ආදර්ශය මොකද්ද? උත්සාහය අතරින් හොඳ නෑ හිත ඇත්නම් පත කුඩාද ට්‍රයි කරොත් අපිට ඕනම දෙයක් කරන්න පුළුවන් ඉතින් මේ කතන්දරේ හිටපු පුංචි රාජාරි පැටියා වගේම ඕගොල්ලන්ටත් සමහරක් වෙලාවට අලුත් තැනකට යන්න වෙයි දැන් මෙයා දැනගෙන හිටියේ නෑනේ කලින් මෙයා කවුද කියලා මෙයාට අලුත් තැනකට තමයි යන්න වෙලා තිබුණේ ඉතින් මෙයා ඒ අලුත් තැනකට ගියාට මෙයා එයාගේ හැකියාවල් දක්ෂතාවල් අමතක කරාද නැහැ මේ ඕගොල්ලන්ටත් සමහර වෙලාවට ඕගොල්ලෝ ඉන්න ගෙදර අතෑරලා අලුත් ගෙදරකට යන්න වෙයි ඕගොල්ලෝ ඉන්න ඉස්කෝලේ අතෑරලා අලුත් ඉස්කෝලේකට යන්න වෙයි හැබැයි ඒ කොහොම ගියා වුණත් ඕගොල්ලෝ ඕගොල්ලොන්ගේ දාලා යනවද ඕගොල්ලොන්ගේ හැකියාවල් දාලා යනවද නැහැ ඕගොල්ලෝ ඕගොල්ලොන්වත් අරගෙන ඒ හැකියාවලුත් ඕගොල්ලෝ එක්ක අරගෙන යන්නේ එහෙම නේද එහෙමනම් අපි වෙනස් වෙන්නේ නැහැ අපේ හැකියාවන් වෙනස් වෙන්නේත් නැහැ මමම තමයි අපි අලුත් තැනකට ගියා වුණත් එහෙම නේද සමහරක් වෙලාවට ඔයගොල්ලෝ යන්නේ අලුත් තැනදී ඔයගොල්ලන්ගේ යාළුවෝ වෙනස් වෙන්න පුළුවන් අලුත් යාළුවෝ ලැබෙන්න පුළුවන් එහෙම නේද ඒ අලුත් යාළුවෝ සමහරක් වෙලාවට අපෝ ඔයා කැතයි අපිරිසිදුයි ඔයාගේ අකුරුත් කැතයි කියලා ඒ වගේ ඔයගොල්ලන්ට රිදවන්න පුළුවන් අර හරියට රාජාලි පැටියට අරගොල්ල විහිළු කරා වගේ හැබැයි ඒ මොන දේ වුණත් වැදගත්ම දේ තමයි ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ තියෙන දක්ෂතාවල් අඳුරගෙන ඒ හැකියාවල් අඳුරගෙන අවසානයේ ඕගොල්ලන්ගේ අරමුණ ජය ගන්න එක. එහෙම නේද?
මේ රාජාලි පැටියට වගේම මේ පුංචි රාජාලි පැටියා අවසානයේ ඉහළ අහසේ හරි ලස්සනට පියාඹලා ගියා වගේම ඔයගොල්ලන්ටත් පුළුවන් කොහොමද? ඉහළ අහසේ ලස්සනට පියාඹලා යන්න ඔයාලටත් පුළුවන්. පුළුවන් නේද? ඔව්. ඔයගොල්ලෝත් ඔයගොල්ලන්ගේ අරමුණ හරි විදිහට දැනගෙන උත්සාහ කරලා දවසින් දවස පුහුණු වීම කරලා ඔයගොල්ලන්ටත් පුළුවන් දවසක මේ ලෝකේ ලස්සන දකින්න අර හරියට රාජාලි පැටියා වගේම ඉහළ අහසේ පියාඹලා යන්න. පුළුවන්ද බැරිද? පුළුවන්. අපි අනිවාර්යයෙන්ම උත්සාහ කරලා අපේ අරමුණට යන්න ඕනේ. හරිද? හරි පුතේ. අපි දැන් කතන්දරේ ඇහුවනේ. ඔයගොල්ලෝ කැමතිද අත් වැඩක් කරන්න? ඔව්. ඔයගොල්ලන්ට පුළුවන් මේ පුංචි කුරුළු පැටියව බිත්තරෙන් ආපු පුංචි කුරුළු පැටියව හදන්නත් පුළුවන්. එහෙම නැත්තම් අර ඉහළ අහසේ පියාඹලා ගියපු කවුද මේ? විශාල රාජාලියව හදන්නත් පුළුවන්. ඔයගොල්ලෝ කැමති විදිහට ඔයගොල්ලන්ට හදන්න පුළුවන්. හොඳද? අපි දිහා බලන් ඉන්න දුවල පුතාලා දැන් මේ කතන්දරේ අහගෙන හිටියානේ. ඔයාලටත් පුළුවන් මේ කතන්දරේ මතක තියාගන්න. මේ යාළුව කරා වගේම ලස්සන නිර්මාණයක් කරන්නත් පුළුවන්. ඒ වගේම අර ගමේ තිබුණ ලස්සන කැලෑව වගේ චිත්‍රයක් අඳින්න පුළුවන්, සින්දු ලියන්න පුළුවන්, නිසදැස් ලියන්න පුළුවන්. ඒ ඕනම දෙයක් ඔයාලටත් මේ කතන්දරේ මතක තියාගන්න කරන්න පුළුවන්. මම සින්දු අහනවා හොඳට නටනවා, තකතුන් හොඳට නටනවා, කරකිට හොඳට නටනවා. මට දුවන්න පුළුවන්, මට පනින්න පුළුවන්, මට දුවන්න පුළුවන්, මට පනින්න පුළුවන්, මට දුවලා පැනලා හිනා වෙලා ඉන්නට පුළුවන්, මට දුවලා පැනලා හිනා වෙලා ඉන්නට පුළුවන්. අම්මගේ සාරිය අඳින්න මං හරි ආසයි, තාත්තා වගේ වැඩ කරන්න මං හරි ආසයි, අක්කා එක්ක මල් කඩන්න මං හරි ආසයි, කීකරු හොඳ දුවෙක් වෙන්න මං හරි ආසයි. මම සින්දු අහනවා, මම සින්දු කියනවා, මම සින්දු අහලා සින්දු කියලා හොඳට නටනවා, නටනවා.